Live from the National News Studio, Sri Lanka. වගකීමෙන් සත්‍ය හඹා යන ප්‍රවෘත්ති වාර්තාකරණය ජාතික ප්‍රවෘත්ති මැදිරියේ සිටයි අපි ඔබ හමුවන්නේ නිෂාදි බණ්ඩාරනායක සමගින් මම අමිල ජයසේකර ශ්‍රී ලංකා ජනාධිපතිට එරෙහිව මාලදිවයිනේදී විරෝධතාවක් බස්නාහිර පළාතට ඇඳිරින්නේ තිය දිවයිනටම හදිසි නීතිය බලාත්මකයි අග්‍රාමාත්‍ය කාර්යාලයත් අරගල කරුවන්ගේ ග්‍රහණයට ජාතික රූපවාහිනියට පැමිණි අරගල කරුවන් අපි යනවා ගාලු වුදුර දෙපිරිසක් අතර ගැටුමක් සිව් දිනෙකුට තුවාල කොළඹින් පිටත ගෑස් බෙදා හරීම අද සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා ඒ අදාළියොම එකට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන් යානයකින් Top story. ජනාධිපතිවරයා මාලදිවයිනට ළඟාපු දර්ශන විදේශ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයාට ගුවන් හමුදාවේ ගුවන් යානයක් ලබා දුන් බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ. එමෙන්ම කටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති ආගමන විගමන රේගු සහ නිකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය සමග ආරක්ෂකයන් දෙදෙනෙකුට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදාව පහසුකම් සැපයූ බව ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්. මාලදිවයිනේ විසින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් මාලේ යාගනුවර අද විරෝධතාවක නිරත වුණා. රට තුල පවතින තත්ත්වය පාලනය කරන ලෙස තමා ආරක්ෂක අංශ වෙස්ත උපදෙස් ලබා දී ඇතැයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩබලන ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටින් පිට වෙලා ගියා. කතානායකතුමාට ඉල්ල අස්වීමේ ලිපිය දෙනවා කිව්වා. මටත් දැනුම් දුන්නා. එතුමා පිට වී යන බවට. ඒත් අපි ඒ අවස්ථාවේදී පුදුම වුණේ ලැබිලා තිබුණ සමහර තොරතුරු ගැන බුද්ධිංශයට. එතුමා රටින් පිට වෙලා අපි ජනාධිපතිවරයෙක් තෝරන්න පියවර ගත්තා. විශේෂයෙන්ම අරගලයේ හිටපු සමහර කණ්ඩායම් සංවිධානය කළා තිබුණා. විශේෂයෙන්ම අගමැති කාර්යාලය අල්ලන්න. ඒ වගේම ජනාධිපතිතුමාට රට යන්න මාලදිවයිනට යන්න ගුවන් යානයක් දුන්නේ නිසා ගුවන් හමුදාපතිතුමාගේ ගෙදර පට කරන්න ඒකම යුද්ධ හමුදාපතිතුමාගේ නාවික හමුදාපතිතුමාගේ ගෙවල් වටකරන්ට කියලා තීරණය කළා තිබුණා. ඒ වැලුවේ මේ රටේ බලය එතනින් ලබා ගන්න. ඒකම පාර්ලිමේන්තුවේ වටකරන වැඩසටහනකුත් ඒගොල්ල සංවිධානය කළා තිබුණා. හොඳ වෙලාවට ඊයේ කතානායකතුමා මාණ්ඩලික ප්‍රධානී එක්ක සාකච්ඡා කළා. විශේෂයෙන්ම ආරක්ෂා මාණ්ඩලික ප්‍රධානී එකඟ වුණා මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න. ඒ නිසාද පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අද මේ ආවේ කණ්ඩායම් දැන් මෙතන කැරලි ගහනවා කොලහල කරනවා විශේෂයෙන්ම අගමැති කාර්යාලය වටේ ඒ අයට මේ අගමැති කාර්යාලයට යන්න කිසිම හේතුවක් නැහැ. ඒ අයට උමන වෙලා තියෙන්නේ නීතියානුකූලව මම වැඩ බලන ජනාධිපති වෙලා කතානායකතුමා එක්ක එකතු වෙලා මේ රටේ අලුත් ජනාධිපතිවරයෙක් තෝරන එක නවත්තන්න ඒ අයට ඕන වෙලා තියෙන්නේ තමන්ගේ අපේක්ෂා තෝරගන්න. සමහරු කියලා තියෙනවා රටේ ව්‍යවස්ථාව වැඩක් නැහැ පාර්ලිමේන්තුව වැඩක් නැහැ අපි කියන දේ කරන්න කියලා. මේ රටේ ව්‍යවස්ථාවේ ජනතාවගේ සර්වඥ ජන බලයත් පරමාධිපත්‍යයත් ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ. අපේ ව්‍යවස්ථාව ඉල්ලා දාන්න බෑ. ව්‍යවස්ථාව සමහරු වොම්මනා නැහැ කිව්වා. එහෙනම් ඒක ව්‍යවස්ථා විරෝධී වැඩ කටයුත්තක්. මේ රටේ ෆැසිස්වාදී දේශපාලනයේ වතුරවන්න ඉන්නේ. ඒකට අපේ සමහර සම්ප්‍රදායික දේශපාලන එකතු වෙලා තියෙනවා. මේ නිසා අද ඇතුනේ තත්වේදී ආරක්ෂා අංශයේ මට උපදෙස් දුන්නා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව මම දැන් ඇඳිරි නීතියත් හදිසි නීතියත් දෙකම ක්‍රියාත්මක කරගෙන යනවා. මේ ෆැසිස්වාදී තර්ජනය අපි නැති කරන්න ඕනේ.
සාමාන්‍ය මිනිස්සුගේ ගෙවල් ආරක්ෂා කරන්න ඕනේ. මෙහෙම තර්ජනකාරීව රටේ ජනාධිපති මන්දිරය, රටේ අරලියාගම් මන්දිරය, ජනාධිපති කාර්යය අල්ලගෙන මේවායේ තියෙන ලිපිගොනු නැති කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා හදිසි නීතිය යොදවලා, ඇඳුලි නීතිය යොදවලා මේ තත්ත්වය ආපහු සාමාන්‍ය තත්ත්වයට ගන්න කියලා මම ආරක්ෂා අංශ උපදෙස් දීලා තියෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම ආරක්ෂා මණ්ඩලයේ ප්‍රධානියා පොලිස් ප්‍රතිතුමා ත්‍රිවිධ හමුදා ප්‍රතිවරුන් යන් යුත් කොමිටියකට ඒ සම්පූර්ණ බලතල දීලා තියෙනවා. ඒකට දේශපාලන ඇඟිලි ගැහිමක් නැහැ. ඒ වැඩ කටයුතු අවසන් කරාම වාර්තා කරන්න කියලා මම මේ සියලු දෙනාටම දැනුම් දීලා තියෙනවා. මම ඔබ සියලු දෙනාගෙන් අහන්නේ මේ ඔබේ අනාගතය නීතිය සාමය ආරක්ෂා කරගෙන යන්න තියෙන කාලයක් ඔබටත් ඔබේ දරුවන්ට. ඒ නිසා ත්‍රිවිධ හමුදාවයි පොලිසියටයි සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති දුරේ රාජකාරී ආවරණය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව තමාට දැනුම් දුන් බව කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසනවා. මාධ්‍යයට අද අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කථානායකවරයා පැහැදිලි කිරීමක් කළා. දැනට දිවයිනෙන් බැහැරව සිටින අතිගරු ජනාධිපතිතුමා මීට සුළු මොහොතකට පෙර මාහා දුරකථනයෙන් සම්බන්ධ වී එතුමා මීට පෙර ප්‍රකාශ කළ පරිදි අද දින තම දුරේ නිල්නා අස්වන බවත් ඒ සම්බන්ධයෙන් වන ලිපිය නිල වශයෙන් අද දිනය තුළ මාහට ලැබීමට සලස්වන බවත් මට ප්‍රකාශ කරන ලෙස දන්වන ලදී. ඒ අනුව අපි පාර්ලිමේන්තුව තුළ සැලසුම් කළ වැඩපිළිවෙල මේ මාසේ 20 වෙන දින නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමෙන් පසු අවසාන වෙනවා. ඒ නිසා එබැවින් මේ පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස මා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිමි. වහම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් සාමය කඩවන ආකාරයෙන් හැසිරෙන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට සහ දිවයින්තම හදිසි නීතිය බලාත්මක කිරීමටද උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා. අරගලකරුවන් කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත වුණා. ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා. කදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙරුණද අරගලකරුවන් එය නොතක අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වුණා. Thank you.
එම ස්ථානයට පැමිණි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මැදිට මෙලෙස අදහස් පළ කළා. මම මෙතන මේ ෆ්ලවර් රෝඩ් එක ආසන්නයට ආවා. එතන අරගලේ කරන දරුවා මට කිව්වා පොඩ්ඩක් එතනට එන්න කියලා. මම එතනට ගිහිල්ලා ඊට පස්සේ හමුදා ප්‍රදයන්ින්ටත් මම කතා කරලා කිව්වා මේ දරුවන්ට කීයටවත් හිරිහැර කරන්න එපා, වෙඩි තියන්න වගේ දේවල් ගැන හිතන්නත් එපා කියලා. මෙතනදලා පොඩ්ඩක් මෙහාටලා බලාගෙන හිටියා මේ ජයග්‍රහණය භුක්ති විඳිනකම්. අපරත් මේ ජයග්‍රහණයක් විශාල අපේ දරුවන්ගේ මේ අරගලේ සාර්ථක වෙන එක ගැන මම දේශපාලනඥයෙක් වුණත් මම පොදුවේ හැමදාම හිතින් හිටියා මේ අරගලේ කරන ජනතාව ගැන. ඒගොල්ලෝ එක්ක ඒගොල්ල සටන් කරන්නේ සාධාරණ හේතු සඳහා සාධාරණ අරමුණු ඇතුව කියන එක මට ඉතා පැහැදිලි. මීට කලින් ජනාධිපති රටින් පන්නලත් මේ රටේ ඉන්න දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවේ බහුතරයක් තාමත් වටහාගෙන නැහැ මේ ජනතාව මොකද්ද ඉල්ලන්නේ කියලා. ජනතාවගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට ඉඩ දීමට පාර කපන්න මේ දේශපාලනඥයෝ ලෑස්ති නැහැ. තාම හදන්නේ මේ රට විනාශ කරපු දේශපාලන සංස්කෘතිය මේ ඉඳගෙන මේ රට විනාශ වෙන තැනට නැවත ක්‍රමානුකූලව ගෙනියන්න. ඒක හින්දා මම හිතනවා මේවා මේ ජයග්‍රහණ අනිවාර්යෙන් ආරක්ෂා කර සමහරු කියනවා දේපළ නාස්ති වෙනවා අපේ ඓතිහාසික ගොඩනැගිලි නාස්ති වෙනවා කියලා. හැබැයි මෙතන දේපළ වලට වඩා වටින දේවල් ලබා ගන්න මේගොල්ලෝ උත්සාහ කරන්නේ. ඒකන්ද පරණ ලීබරු ටිකක් කැඩුනට, පරණ ගොඩනැගිල්ලකට හානි වුණාට ඒව ගැන රට කම්පා වෙන්න ඕනේ නැහැ. මොකද මේ තරුණව ලබා ගන්න දැන් ජයග්‍රහණ ඊට වඩා වටිනවා. මේ අතර පොල්දුව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක නිරත වෙමින් සිටි පිරිසක් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසිරුවා හැරීමට පොලිසිය අද සවස පියවර ගත්තා. අරගල කරුවන් පිරිසක් අද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට පැමිණියා. ඔවුන් සටන් පාඨ කියමින් කියා සිටියේ රූපවාහිනී සංස්ථාව මෙතන් සිට ජනතාව සතු විය යුතු බවයි. අරගලකරුවන් කිහිප දෙනෙකුට සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට ආරක්ෂක රාජකාරියේ නියුතු යුද හමුදා නිලධාරීන් අවසර ලබා දුන්නේ ඒ අනුවයි. අරගලයට
संस्था कार्यभार निलधारी अतुल कार्यमंडले समग अधा सोमारु कुरगनीमेन पसु ओंगे इल्लीम वलट प्रतिचार दक्वमेन विशेष प्रवृत्ति प्रकाशयक ओस्से ओंगे पणिविडिय जनता वेत गिन यामटद श्रीलंका रूपाणी संस्थाव अवस्थाव सलसा दुन्ना गोल फेस अरगले जाति नालिका विद्येट अभी जाति रूपवाहिनी तीरने करे मत जनता गिनियांट अवस्थाव लटे वेण सकर अरगले रूपाणी आवे एक अखियल रूपाणी अभी आई किसीम विधिये गल कटे अक्वत्पी गल कटे अक्वत्ना प्रचंड कार्य विद्येट वचन किंग मगे दाने पुनर तबे कौर कथागर नती अभी अभी रिक्वेस्ट करा अभीट वहाम वहाम मे टेलीकास्ट मारकर अरगले दन मीन पास जाति रूपाणी स्वाधीन वेडोने किसीम पालक अटते अरे इन्ह किसीम पालक अटते जाति रूपाणी क्रियाकर होने क्रियाकर बेरदि मुखद जाति रूपाणी की अने जातीय रूपाणी नालिका इतना जातीय रूपाणी नालिका स्वाधीन वेडोने अभी लसंट कथाकर अभी अतम स्तूतिवंत जाति रूपाणी सेवक मंडलेट अपे हेमदेम बार अरगिन पूर्वैसी अटे अपीट ओगोलो आराधना कल जाति रूपाणी अभी आवन ओगोलो पर्ण विधियतम पर्ण बेरेतम आंडुअट कड़यामी आंडुअ सुरताल करमी यान क्रमेतम हिटी तो महाजनता पल वेडकोट सेवेकोट कुहट महाजनता सेवेकर जाति रूपाणी वेडकरण मेरटे गौरवणीय पूर्वश्यंगेन्ता आदर इलनवा समस्त महाअरगल करुवन मेनुवेन माध्य सदाचार रखिन्नोने मे जाति रूपवाहिनी वगेवा दिगट विकासन करवा टाइमिंग गेन हितन्नेपा मोकद दन्नव हेतुव मेक विशेष अवस्थाव मेक अपि जाति रूपवाहिनी जनसत्तु करन अवस्था एकेट टाइमिंग गेन हितन्नेपा ने अनि नडन नै अपि हरि टाइमिंग पस्से हदागम मोकद हेतुव रटक वेनस करले पै टाइमिंग हद मे तरन सुजात मे तरन आदर मे तरन लस्सन अरगलयक मे लोके कवदाक्कत විශේෂයෙන්ම මාධ්‍යක වගකීම තමයි සෑම පාර්ශවිකම මතය නිවැරදිව රට ඉදිරියට ගෙන යාම තින් ජාතික රූපාණිය මේ මොහොතේ කළෙත් එය ඒ අරගල කරුවන් නියෝජනය කරමින් මේ ස්ථානයට පැමිණි අපේ දනේෂ් අලි සහ කැලුම් අමරසිං සදාචාරයක් සඳහන් නැහැ අපි මාධ්‍ය සදාචාරයේ පාර්ශව කරුවන්ගේ මතය නෙමෙයි මේක මේ රටේ පුරවැසියන්ගේ පොදු මතය අනතුරුව රූපවාහිනී ආලින්දයේ වෙත පැමිණි අරගල කරුවන්ට දවසේ වැඩසටහන් පෙළගැස්ම නිරීක්ෂණය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. ඔවුන් කියා සිටියේ ඒ තමන්ට අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට උවමනා බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් රූපවාහිනී සංස්ථා කාර්යමණ්ඩලය අනුග්‍රහක වැඩසටහන් පවත්වන බැවින් ඒ ඒ ආකාරයෙන්ම වෙනස් කිරීමට නොහැකි බව දැනුම් දුන්නා. अभी माय कलम मे प्रोग्राम से कहा Thank you.
බුදුරජාණන් වහන්සේ පළමුවරට දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කිරීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රසකට මුල් වූ ඇසල පුර පසළොස්වක පොහොය අදයි. එනිමිතෙන් දිවින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. සිදුහත් බෝසතාණන් මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම රාහුල කුමාරෝත්පත්ති හා සිදුහත් කුමරු අබිනිෂ්ක්‍රමණය කිරීම අද වැනි දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මානීය බිඳහෙලීම යමමහ පිළහර පෑම සහ මාතෘ දිව්‍ය රාජ්‍ය ඇතුළු දිව්‍යන් උදෙසා අභිධර්මයේ දේශනා කිරීම සිදු වූයේද ඇසල පොහොය දිනකයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රජගහනුවර ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇසල පොහොය හා බැඳුණු තවත් සිදුවීමක්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සද්ධර්ම වර්ෂා ඇසළ පොය ආගමික වැඩසටහන් අද දවස පුරා සජීව ලෙස විකාශය කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාත දේවාල පරිසරයේ සිටයි. බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රසකීට තුලත් ඇසළ පොහේ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල අද උදෑසන සිට විවිධ පින්කම් සංවිධානය කෙරුණා. අනුරාධපුර රුවන්වැලි මහසෑ පුදබිම සදහවතුන්ගෙන් පිරී ගිය අතර දාන, ශීල, භවනාදී වැඩසටහන් රැසක් එහි සංවිධානය කර තිබුණා. ජයශ්‍රී මා බෝධි පරිශ්‍රයේද සදහවතුන්ගෙන් පිරී පැවතුණා. විපක්ෂ නායක කාර්යාලය සංවිධානය කරන සිරි සදහම් සෙත ධර්මදේශනා මාලාවේ 18 වෙනි ධර්මදේශනාව අද උදේ පැවැත්ුණා. ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පූජ්‍ය බලපිටියේ ශ්‍රී සීවලී ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ධර්මදේශනාව සිදු කෙරුණු අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ජනතා නියෝජිතින් පිරිසක් ධර්මදේශනීය ශ්‍රවණය කිරීමට එක්ව සිටියා. අර්බුදකාරී තත්ත්වය හැමයේ දුම්රිය සේවා සම්බන්ධ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට සහ හදිසි අවස්ථාවක පැමිණිලි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ෂණික ඇමතුම් අංකයක් හඳුනා දී තිබෙනවා. ඒ අනුව 19.71 අංකය ඇමතීමෙන් දුම්රිය දහවණය වන වේලාවන් ආසන වෙන් කිරීම සහ ගාස්තු පිළිබඳ තොරතුරු මගින්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ලබා ගත හැකි. ගෑස් බෙදා හැරීම අද සිට දිවයින පුරා සිදු කෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා. තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3740ක් කල්දියවත්ත මධ්‍යස්ථානයෙන් ගොඩබෑම අද උදේ ආරම්භ කෙරුණා. මුතුරාජවෙල ලිට්‍රෝ තොග බෙදා හැරීමේ මධ්‍යස්ථානයෙන් ගෑස් බෙදා හැරීමද අද උදේ සිට ක්‍රියාත්මකයි. කළුතර වස්කඩුව IOC ඉන්ධන පිරුම්හලින් ඉන්ධන බෙදා හැරීම මේ වන විටත් සිදු කෙරෙනවා. දින 7කට පසු පොළොන්නරුව ගිරිතලයේ IOC ඉන්ධන හලෙන් ඊයේ පෙට්‍රල් ලීටර 3300ක් සහ ඩීසල් ලීටර 3300ක් බෙදා හැරුණේ ටෝකන් ක්‍රමයේ යටතේ. ටෝකන් දෙන්නේ ගෙවල් යන්න කියලා කවුරුත් කියපු කෙනෙක් නැහැ. බණ්ඩාර වෙලා IOC ඉන්ධන හලේ පෝලිං වල රැඳී සිටින රියදුරන් පවසන්නේ තමන් දින 14ක සිට රැඳී සිටියත් මෙතෙක් ඉන්ධන නොලැබුණු බවයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය තුලාන් සමරවීර මහතා ආයවතලන් කසල හා සේලයින් බෝතල් එන්නත් කටු අත්වැසුම් සහ වෙනත් අපද්‍රව්‍ය භාවිත කර ඩීසල් සහ පෙට්‍රල් නිපදවා තිබෙනවා. අප වාර්තා කරපු අවසන්යේ හුනිපද වූ ඩීසල් ලීටර 10ක් මේ වන විට ගොවීන්ට ලබා දී ඇති බවයි. නළ මාර්ග වලින් වෙන වෙනම ඇවිල්ලා එකකින් ඩීසල් අනිත් එකෙන් 70% පෙට්‍රල් සහ ඉහළ කුළුණට LP ගෑස් එක යනවා. ඒ යන LP ගෑස් එක අපි පත්තු කරලා තිනවා වායුගෝලයට යන්න ඉස්සෙල්ලා. ඉතුරු නළ මාර්ග දෙකෙන් එන ඉන්ධන අපි එකතු කරගන්නවා භාවිතය කරලා. යුනිට් එකෙන් ගත්ත මේ ඩීසල් එක මේකේ අපි නැවත ක්ලියර් කරනවා මේක. ඒ කියන්නේ මේකේ කලර් එක කියන්නේ මේකේ තියෙන ඔය බොර ගතිය අඩු කරනවා. අඩු කරලා ගත්තාම මේ අපිට කෙලින්ම මේක ධාවනයට දාන්න පුළුවන්. මේ තත්ත්වෙනුත් ඕන නම් ධාවනය කරන්න පුළුවන් ඕන එක. මඩකලපුව IOC ඉන්ධන හලෙන් අද ගොවීන් සඳහා ඩීසල් ලීටර 400ක් බෙදා දෙන්න ලැබුවා.
මේ අතර මඩකලපුව වවුනතිව් ප්‍රදේශයේ ගොවීන් අද උද්ඝෝෂණය කරන රට වුණා. ඒ තමන්ට ඩීසල් ලබා දෙන බව පැවසුවද ඒ නොලැබීම හේතුවෙන්. ගොවීන් තිදෙනෙකු සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඩීසල් ලීටර් 6300ක් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ලබා දීමට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂණය අවසන් කෙරුණා. විරාමයෙන් පසු යලිත් අපි ඔබ හමුවන්නේ තවත් දේශීයපුවත් සමගින්. මීළඟ ජනාධිපතිවරයා පත්වන තුරු රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට සහාය ලබා දෙන ලෙස ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අරගල කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. සියලු ආකාරයෙන් දේපල හානි කිරීම වලින් වළකින ලෙසද මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියා. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය මේ දක්වා අවතින විවස්ථාවට අනුව කටයුතු කරනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිමාගේ අස්වීමත් සමග ඉදිරියේදී අත්වීමට නියමිත ජනාධිපතිවරයා පත්වන තුරු කාල සීමාව තුළ මෙම ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් කතානායකතුමා අපවස අවසා සිටින ලැබුවා. එතුමත් එක්ක සාකච්ඡා කරනු ලැබුවා. අනුව විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා ප්‍රතිවරුණුත් පොලිස් ප්‍රතිතුමත් කතානායකවරයාගෙන් ඉල්ලීමක් ලැබුවා. දේශපාලන වශයෙන් ගනු ලබන තීරණ අපවෙත දැනුම් දෙන ලෙස මේ අනුව අපේ රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම තරුණ ජනතාවගෙමුත් විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළා. ඊළඟ ජනාධිපතිතුමා පත්වන තුරු ඉතාමත් සාමකාමීව රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියට සහයෝගය ලබා දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම රටේ දේපල පෞද්ගලික හෝ රජයේ දේපල විනාශ නොකර මේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට රටේ සාමය පවත්වාගෙන යාමට ඔබගේ සියලුම ශ්‍රී ලංකා වාසී ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා අපිට සහයෝගය ලබා දෙන්න. අර්ලියගහ මන්දිරයේ රැඳී සිටින අරගල කරුවන් ඇසළ පොහොය දිනය නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සහභාගීත්වයෙන් අද උදේ එහි ධර්ම දේශනාවක් පැවැත්වුණා. ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ පූජ්‍ය කිරිබ්බන් ආරේ විනිත ස්වාමින් වහන්සේ විසින්. අපිට ගෑ ගහන්න වෙන්නේ, අපිට මහපාරට එන්න වෙන්නේ, අපිට අරගල කරන්න වෙන්නේ සුස්නාවෙන් පිරිච්ච මිනිස්සු නිසා, ධර්මයෙන් ඈත්ච්ච මිනිස්සු නිසා. යම් කෙනෙක් සුස්නාව පිළිබඳ නුවණින් දැක්කද, නුවණින් අවබෝධ කරගත්තද, අන්න හිත සංවර කරගෙන තමන් තමන් ඒ තුළින් දකින්න පින්වත්නි උත්සාහ කරනවා. පසුගිය නවවෙනිදා ඇති වූ අරගල කාර්ය සිදුවීමෙන් පසු කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් සිය ග්‍රහණයට නතු කරගත්තා. එම ස්ථාන නිර්මීම සඳහා ජනතාවට විවෘත කර තිබෙනවා. ඒ අනුව අදාළ පරිසරයන් වෙත තවදුරටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. අරගලකරුවන් පවසන්නේ ඉල්ලීම් දිනනතුරු අරගලයේ අත්මුහරින බවයි. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත්වෙච්ච අගමැති කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන එකට කිසිසේත්ම අපේ කිසිදු එකඟතාවයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීම සම්බන්ධයෙන් ජයග්‍රහණය අපිට තියෙනවා වගේම අරගලය අපිට අඛණ්ඩව ගිනියන්න වෙනවා. නෑ, මන්දිර අතෑරීම සම්බන්ධ තීරණය එන්නේ අද තාමත් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාස්වීමේ ලිපිය තාමත් ප්‍රසිද්ධියට පත් කරලා නැහැ. ඉල්ලාස්වීමේ ලිපිය ප්‍රසිද්ධිය පත් කරාට පස්සේ අපි තීරණය කරනවා. මේ ගොඩනැගිලි අපි අත්පත් කරගෙන සිටීම සම්බන්ධයෙන් අපේ තීරණය අපි ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ තවදුරටත් පාලන කටයුතු වල නිරත වීම සම්බන්ධයෙන්. එතකොට අපිට තීරණයක් ගන්න වෙනවා මේ වගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කියලා. ඒක අපි දැන් ගන්න සූදානම් නැහැ. මොකද අපිට ඒගොල්ලොත් එක්ක ඩීල් එකක් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදිහට දියුරුම් දෙනවා නම් එරෙහි කණ්ඩව අරගල ක්‍රියාමාර්ග යනවා. එතකොට ඒවට මේ බිල්ඩින් අතාරිනවද නැද්ද කියන එක අපි ඒ වෙලාවට දැනුම් දෙන්නම්. ඔය කියන්නේ අරලියගහ මන්දිරයේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය කියන මේ තුනම ගෝඨාභය රාජපක්ෂගේ පත්කිරීමක් වුණ රනිල් වික්‍රමසිංහත් මේ දෙන අයින් ගන්නේ අයින් වෙච්ච වහම අපි ඒ දේවල් ලබා දෙන්න සූදානම්. ජූලි මාසේ 9 වෙනිදා මේ දේවල් හොඳට තිබුණා. මිනිස්සු එහෙම තමයි පාලනය කරගන්න අමාරු. ඒත් එක්ක තමයි මේ විනාශ වෙන්න පටන් ගත්තේ. ඒ නිසා අපි මේ දේවල් නැවත බාර දෙන්න උත්සාහවත්. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාව අද පැවැත්වෙන්නේ 96 වෙනි දිනටයි. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ නැරඹීමට අදත් විශාල පිරිසක් පැමිණ සිටියා.
අරගල කරුවන් ගාලුමෝදුර සිට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනකද නිරත වුණා. ඇමති මණ්ඩලය 50ට බස්සන්න ඉතිරි 100 මනයි වියදම් මෙන්න මාසයකින් මේ මේ වියදම් කියලා පෙන්වන්න. පෙන්වුවොත් ධාර්මිෂ්ඨක ඔබටද මේ රට කරගෙන යහකි නැතිනම් ඔබට වෙන්නේද මේට වැඩි අරගලයකින් ඉතිවත් වීමට තමයි වෙන්නේ. අරගලයට අපේ තරණයෙන්ද සපෝට් එක දෙන්න තමයි අපිත් ඇවිල්ලා ඉන්නේ. අරගල ඇත්තටම හොඳ දෙයක් මේක අපේ ජනතාව වෙනුවෙන් කරන්න ඕන දෙයක්. අනිවාර්යයෙන් මේගොල්ලෝ යන්න ඕන. මොකද අපට අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි මේ විඳින දුක නවත්ත ගන්න ඕනේ. ඒ නිසා මේක ඉවරයක් කරන්න මේ අතර ගාලුමුදුර අරගල භූමියේදී දෙපාර්ශ්වයක් අතර අදාළියු මැති වූ ගැටුමකින් සිව් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන් සියලු දෙනාට මන්න ප්‍රහාරයකින් සිදු වූ කැපුම් තුවාල පැවති බවයි. ඔවුන් අවුරුදු 15 17 18 සහ 20 වැනි වයස්වල පසුවන කොළඹ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි කරුවන්. තරුණයින් තිදෙනෙකු ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේ අතර ගාලුමුදුර අරගල භූමියට පහතින් හෙලිකොප්ටර් යානයක් ගමන් කිරීම හේතුවෙන් එහි සිටි පිරිස නොසන්සුන් වුණා. අරගලේ නිරත පිරිස් අද මාධ්‍යමෝක්ත කඳවා තිබුණා. රනිල් වික්‍රමසිංහට සහ ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට කියන වහාමිල්ලා සිමේ ලිපි බාර දෙන්න. එහෙම නැත්නම් මිරටවත් දවන්ත අර්බුදයකට යමින් තියෙන්නේ. උතුර මේ වෙද්දි දවන්ත විරෝධතා සංවිධානය වෙලා තියෙන්නේ. මේව නතර කරන්න පුළුවන් එකම විදිය මේ දෙන්න අයින් වෙන එක. මේ දෙන්න අයින් වුණාට පස්සේ ව්‍යවස්ථාවේ තියෙන ඊළඟට අනුගමනය කරන්න ඕන ප්‍රතිපාදන මොනවද කියලා. ඒ ප්‍රතිපාදන වලට අනුව ඉස්සරහට කටයුතු කරන්න අරලා වටපිටාව හදන්න ඕන. මේ කරන දේවල් වලට ජනතාව එකඟ නැහැ. එනිසා ගෝඨාභය රාජපක්ෂගේත් එවැගේම රනිල් වික්‍රමසිංහගේත් ලිපි වහාම අද දවසේ ජනතාවට ඉදිරිපත් කරන්න ඕනේ. අපි කියා සිටින්න කැමති ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ඔබ මේ රටේ මේ සියලු කලබලයට මේ මහා අසහනයට දැන් මුළු ජනතාවම මහා භයානක තත්ත්වයට ඇද දාන්න ඔබ දෙදෙනා වග කියන්නට ඕන. ඔබ දෙදෙනා ඔබ දෙදෙනාගේ අස්වීමේ ලිපි වහා ලබා දී යුතුයි. ඒ ලබා දීම තුලයි මේ රට යම් කිසි විදියකට ජනතාවට සාධාරණයක් යුක්තියක් ඉටු වෙන්නේ. ගාලුමෝදර අලගන කරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ජයග්‍රහණය සැමරීම සඳහා අද රැස්වීමක් සංවිධානය කර තිබුණා. ඊට එක්ව ජනතා විමුක්ති පෙරමුණේ කාරක සභික වසන්ත සමරසිංහ මහතාට ඒ සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. වසන්ත සමරසිංහ මහතාට මෙහිදී රැස්වීම ඇමතීමට අවස්ථාව ලබා දී තිබූ අතර විරෝධතා කරුවන්ගෙන් අතරමඟදී ඊටද බාධා එල්ල වුණා. මේ මොහොත රැඳීද්දී අපිට කතා කරා කටුනායක වෙළඳ කලාපේ සහෝදරලු කටුනායක බියගම වෙළඳ කලාපේ සහතුල අපෙන් අහනවා හෙට වැඩ නවත්තන්නද කියලා. හෙට වැඩ නවත්තන්නද කියලා අපි අහනවා. ජීවන්තද? ජීවන්තද? නෑ 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 නෑ. අයියේ බගින්න හැදෙනවා තාවදී. ඒ නිසා නවත්තන්නේ ඉතින් කිව්වහම පොඩ්ඩක්. නෑ 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 වයින් ඉවර කළා ඉන්න. ෆිනිෂ් කරන්න දෙන්න. ෆිනිෂ් කරන්න දෙන්න. ඒ නිසා අපි වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහය මේ අරගලය රනිල් ගෝඨා ගෙදර යවනතුරු අකණ්ඩව නවත්තන්න අකණ්ඩව පවත්තන් යනවා කියන පණිවිඩය දෙමින් අරගලයට 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 ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජනසවියෙන් මෙම ඛේදවාචකයෙන් ගොඩේමට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාධ්‍යවේදීන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.
පැහැදිලිවම අප කියනවා මේ අවස්ථාවේ අපි ඉන්නේ මේ රටේ ජනතාවත් සමග මේ රටේ තරුණ පරපුරත් සමග ඒ තරුණ පරපුරේ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරන්නට අපි සැදී පැහැදී සිටි තරුණ පරපුරෙන් ඉල්ලීමක් කරනවා කරන්නා වූ උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස් නිවහල්ව සාමකාමීව දේපල හානි වලින් තොරව මේ දේ ඉෂ්ට කරන් රාජ්‍ය දේපලට පෞද්ගලික දේපල කිසිසේත් මත තබන්නට එපා මේ අපේ රටේ සම්පත මේ සම්පත අපි රැකගන්නට ඕන අපේ ප්‍රජාතන්ත්‍රවාදය සාමකාමීව නිදහස් ලෙස අපි ක්‍රියාත්මක කරන්නට ඕන මොනම හේතුවකට ප්‍රචණ්ඩත්වයේ දියත් කරන්නට එපා ආදරණීය ජනතාවනි තව දුරටත් මේ බොරුව බලාගෙන ඉන්න පුළුවන් මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ මූලික අවශ්‍යතාවයන් සපුරාලන්නට බැරි නොහැකියාවෙන් පෙළෙන මේ බොරුකාර වංචාකාර ප්‍රෝඩාකාරී බලෙන් උන්මාදයට ලක්වුණු මේ ආණ්ඩුව අපි ජන සවියෙන් ජන බලෙන් ගෙදර යවන යුගය අපි ක්‍රියාත්මක කරමු රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා හැමදෙනාම කරන කියන සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන් සාමකාමීව ඉෂ්ට කරන් පොදු ජනතාවට ජය වේවා රටත් ජාතියත් විශාල ව්‍යසනකාරී තත්වයකට පත්වීම වළක්වා ගැනීමට සියලු දෙනා එකම අරමුණකින් එක්ව ක්‍රියා කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුරුකුමාර දිසානායක මහතා පවසලවා. ඔව් ඒ පිළිබඳව අද මාධ්‍යයට අදහස් පළ කළා. මේ රටේ පොදු ජනතාවගේ දේශපාලන ව්‍යාපාරවල සිවිල් සංවිධානවල බහුජන ව්‍යාපාරවල මාධ්‍ය ආයතනවල මාධ්‍ය වේදිකෙන් අපි ඉල්ලා සිටින මෙම විශාල ඛේදවාචකයක් දක්වා මේ රට ඇදගෙන යාම සඳහා පාලක කණ්ඩායම් විසින් මේ දියත් කර තිබෙන පිඹුරුපත් එලිදරව් කරන් ඒට එරෙහිව හඬ නගන ඒට එරෙහිව ඔබගේ පෑන් ඔබගේ හඬ අවදි කරන් මේ වෙලාවේ මුළු රටක් ජාතිය මේ විශාල ව්‍යසනකාරී තත්වයකට අපේ රට පත්වීම වැළැක්වීමෙන් එකම අරමුණකට සහිත වැඩ කරමු කියන ආරාධනය අපි කරනවා. ඒ වෙනුවෙන් ජාතික ජනබලවේගයේ අපි ඒ සඳහා නායකත්වයෙන් දෙන්නේ මේ මර්ධනකාරී ක්‍රියාපිලියොත් එරෙහිව නැගී සිටින ලෑස්සි මේ මර්ධනකාරී ක්‍රියාපිලියොත් පරාජිත පත් කිරීම සඳහා වැඩ කරන ලෑස්සි එනිසා සියලු පොදු ජනතාව ආණ්ඩුවේ මෙම සැලසුම් සාගත මර්ධනකාරී ක්‍රියාවලියට එරෙහිව නැගී සිටින්න ඉදිරියට එන්න කියලා අපි ආරාධනා කරනවා. මේ අවස්ථාවේ කුමන්ත්‍රණකාරීන්ගේ ගොදුරු බවට පත් නොවි සුපරීක්ෂාකාරීව හා අවිහිංසාවාදීව කටයුතු කරන ලෙස කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමපණන් ජනතාවගෙන් නිලා සිටිනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්. මේ වන විට අප රටේ මින් පෙර කිසි දිනක සිදු නො වූ විරු ලෙස ජනතා පරමාධිපත්‍ය තහවරු වී ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජයග්‍රහණ ගණනාවක් ලබාගෙන අවසානයි. එබැවින් දැන් ඇතිවෙමින් පවතින නොසන්සුන්තාවය මම දකින්නේ ජනතාව ලද ජයග්‍රහණය බැහැපත්ව පිළිගැනීමට බැරි දේශපාලන නායකයන් හිතාමතා ජනතාව ප්‍රකෝප කිරීමට ගෙන යන ඉතා සූක්ෂම වූත් කුමන්ත්‍රණකාරී වූත් වැඩපිළිවෙලක් ලෙස එම නිසා ඉතා සුභවාදී ජයග්‍රහණ ගණනාවක් අභියස එය වෙන අතකට යොමු කර ගැටුම් හටගන්නට සලස්වා විශාල අර්බුදයක් නිර්මාණය කිරීමට ආත්මාර්ථකාමී දේශ විදේශ බලවේග ක්‍රියා කරන්නට ඉඩ තිබෙන බව අවධාරණය කිරීමට කැමැති. එම නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන ඉතාමත් බුද්ධිමත්ව සුපරීක්ෂාකාරීව සහ සංයමයෙන්ද අවහිංසාවාදීව සහ සියලු ආකාර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී මෙම කුමන්ත්‍රණකාරී බලවේගවල අතකොළුවක් නොවීමටත් ඒ වාට ගොදුරු වී ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය සමස්ත ලෝක ප්‍රජාව ඉදිරියේ හැල්ලු වීමටත් ඉඩ නොදෙමු කියා මම ඉතා ඕනෑකමින් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. එබැවින් කලහකාරී නොවී කලබල නොවී කිසිදු ආකාර ප්‍රකෝප කිරීමකට ඉඩ නොදී ඉදිරි දින කීපය ඉතා බුද්ධිමත්ව සහ වගකීමෙන් ක්‍රියා කරමින් රටේ දේශපාලන ස්ථාවරත්වය ජනතාවට පැහැදිලි කිරීමට කථානායකතුමා ඉදිරිපත් වන තුරු අපි ඉතා සනසුන්ව ක්‍රියා කරමුයි කියා ඉතා ඕනෑකමින් මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ගරු කථානායකතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ කරුණාකර හැකි ඉක්මනින් ජනතාවට රටේ දේශපාලන තීරණ තීන්දු ප්‍රකාශයට පත්කර ජනතා අභිමතාර්ථ ඉටු කිරීමට ධෛර්යමත්ව වහා යුහුසුළු වන ලෙසයි. තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාව සතුහෙයින් මාධ්‍ය නිදහසටද ගරු කරමින් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන සහ මාධ්‍ය වේදීන් ආරක්ෂා කිරීමටද කටයුතු කරන ලෙස මම ඉතා ඕනෑකමින් අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විරෝධතා කරුවන් මල්පාරේ අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කනස්සල්ල පරකර සිටිනවා. වහාම ක්‍රියාත්මක වන පරිදිම පරිශ්‍රයේ බලධාරීන්ට පවරන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ. සාමකාමී උද්ඝෝෂණ අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙනී සිටින අතරම ව්‍යවස්ථා විරෝධී අවනීතික හා අරාජික තත්ත්වයන්ට මුල්වන ක්‍රියාවන්ට කිසිසේත් සහාය නොදක්වන බව අවධාරණය කරනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය නියුතුව සිට විශ්‍රාම ලබා සිටි නිහාල් ගුණරත්න මහතා අද අභාව ප්‍රාප්ත වුණා. නිහාල් ගුණරත්න මහතා රූපවාහිනී කාර්ය මණ්ඩල සමාජිකයෙකු ලෙස වසර 28ක් සේවය කර තිබෙනවා. ප්‍රවෘත්ති අංශය, නිෂ්පාදන සේවා අංශය ඇතුළු අංශ ගණනාවක් වෙත සේවය සැපියූ ඔහු අවසන් වරට තම සේවය ඉටු කරමින් සිටියේ රූපවාහිනී පසුතල ඒකකය තුළයි. නිහල් ගුණරත්න මහතාගේ දේහය මාතර නූපේ දෙවට පාර නිවසේ තැන්පත් කර තිබෙනවා. අවමංගල්‍ය හෙට සිදු කිරීමට නියමිතයි. ලෝක ආහාර හිඟයක් වැළැක්වීමේ අරමුණින් යුක්‍රේනයේ සිරව ඇති ධාන්‍ය තොග මුදා ගැනීම සඳහා වන අන්තර්ජාතික වැඩපිළිවෙල අද ආරම්භ වුණා. ඒ සඳහා රුසියාව, යුක්‍රේනය, තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අද සාකච්ඡා පවත්වනවා. යුක්‍රේනයේ අපනයනය කරන තිරිඟු ප්‍රමුඛ ධාන්‍ය තොග නැතිවීම නිසා අප්‍රිකානු රටවල් කිහිපයක් දැනටමත් බරපතල ආහාර හිඟයකට මුහුණ දී සිටිනවා. රුසියානු ආක්‍රමණයත් සමග ධාන්‍ය ටොන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් යුක්‍රේනයේ ගබඩා තුල සිරු වුණා. ලොව තිරිඟු නිෂ්පාදනයෙන් 30%කට හිමිකම් කියන්නේ යුක්‍රේනය සහ රුසියාවයි. ධාන්‍ය තොග මුදා ගැනීමේ සාකච්ඡා තුර්කිය ස්තාන්බුල් නුවර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. යුක්‍රේනයේ නිපදවන ධාන්‍ය එරට ඔඩේසා වරාය හරහා අපනයනය කිරීමට ඉදිරි ප්‍රස්තාව සලසා ගැනීම මේ සාකච්ඡාවල අරමුණයි. යුරෝපයේ පාන් මල්ල ලෙසයි යුක්‍රේනය හැඳින්වෙන්නේ. ඒ සමගින් ජාතික ප්‍රවෘත්ති මැදිරියේ සිට සමුගන්නයි අපි මේ සූදානම් වන්නේ. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.ruenews.lk අපගේ මේ පඩවියට සුබ රාත්‍රියක්.